ස්තුති වේවා ස්වාමීනි ප්‍රශංසා වේවා ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්ස ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්ස ස්වාමීනි මේ උදෑසන අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වෙන සෑම සහෝදර සහෝදරියක් ඒ දහස් දහසින් ඒ බලන්න ආව සෑම කෙනෙක් ගැන අපි ඔබ වහන්සට යාඥා කරනවා ස්වාමීනි ඒ අයට අද දවසේ ඔබ වහන්සේ ඔබගේ වචනය තුලින් මේ নমස්කාරය තුලින් ස්වාමීනි ඔබ ප්‍රකාශ වෙන්න යන නිසා ස්තුති කරනවා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා ඔවුන් ගැන සලකන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා අන්තර්ජාලය ඔස්සේ එකතු වෙන අපි සෑම කෙනෙක්ව මේ උදෑසන යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා හලලුයා ශුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ඔබට මහිමය වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා හලලුයා හලලුයා ශුති වේවා ස්වාමිනී 2024 දෙවනි මාසේ පළවෙනි ඉරිදාට අද ස්වාමින් වහන්සේ අපිව ගෙනල්ලා තිබෙනවා අපි ස්වාමින් වහන්සේගේ මේසයට අසගසන්න යනවා අපි ඒ කුරුස පූජාව නිසයි උන්වහන්සේ තුල අපිට ගැළවීම ලැබුණේ උන්වහන්සේ ජීවිතේ දෙන්න කැමති වුණා කිසිවක් ඉතුරු නොකර ඒක ජාතක පුත්‍රයා දෙනතරම් ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා ඒ ඔබ නිසා මා නිසා උන්වහන්සේ කල්වරි කුරුසේ වේදනා විඳලා උන්වහන්සේ ඒ පාපය දරාගෙන අප වෙනුවෙන් කුරුසපත් වෙන්න කැමති වුණා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕන. මගේ අයිතුකම් මගේ අපරාධ මකා දමමු තැනන් වහන්සේ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕන. අපි ආඥාවෙන් යුක්තව මේ ගායන ගීතිකා ඒ වාදනය කරන දරුවන් ඒ ගායනා කරන දරුවන් මේ ගායනය කරන අපි හැම කෙනෙක්ම ආත්මයෙන් යුතුව දෙවියන් වහන්සේට සුවඳ දුමක් ලෙස අපේ ජීවිතයේ ඔප්පුවන පිණිස අපි ස්වාමින් වහන්සේට බාර කරමු ස්වාමින් වහන්සේගේ පූජාව නිසායි ස්වාමීනි අද අපිට පුළුවන්කම ලැබුණේ ඔබට නමස්කාර කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව නිසායි අපිට අද පුළුවන්කම ලැබුණේ ඔබට ගෞරවය දෙන්න ස්වාමීනි පියාණනි අපි ඔබට මහිමය දෙනවා පියාණනි අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමීනි අනගිල්ලේවල බලය නිසා ස්තුති කරනවා ඒ අනගේ නාමය නිසා ස්තුති කරනවා දෙවියන් වහන්ස ඒ නාමයෙන් ස්වාමිනි බලවත් වූ නාමයෙන් බලවත් දේ කරන්න ඔබ වහන්සේ අපිව කැඳවුවා නිසා ස්තුති කරනවා දෙවියන් වහන්ස ඒ නාමයේ කර්ණ කොටගෙන සියලු අන්ධකාර බලකොටු බිඳහැරන නිසා ස්තුති කරනවා දෙවියන් වහන්ස මේ ලෝකයේ සියලු කාරණාට වඩා ඉහළ බලවත් වූ ඒ නාමය නිසා ස්තුති කරනවා දෙවියන් වහන්ස හලලුයා ශුති වේවා ස්වාමිනි අපිව කැඳවාගත් තැනන් වහන්සේට අපි ස්තුති කරමු දයාබර කමින් කරුණා ගුණයෙන් හලලුයා ශුති වේවා ස්වාමිනි ප්‍රශංසා වේවා Karuna gunen mata handa gesuwa
වචනේ කියනවා අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නා වූ නුඹලාට දන්නන්නා වූ පණිවිඩය නම් දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුළ කිසිදු අන්ධකාරයක් නැති බවත්ය අපි උන්වහන්සේ සමග පංගුකාරකම ඇතයි කියමින් අන්ධකාරයේ හැසිරෙමු නම් අපි බොරු කියනවා මිස සැබෑව නොකියමු නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාසේම අපිත් ආලෝකයේ හැසිරෙමු. හලලුයා. අපි සෑම කෙනෙක් නැකිදමු. අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. යේසුස් වහන්සේ එදා කුරුසපත් වෙලා අප වෙනුවෙන් ජීවිතේ දීලා මරණය මිනිවල පාතාලයේ පරාජය කළ නැවත නැගිට්ටා. ඒ වගේම
ඒ නැගිටා වූ දැනන් වහන්සේ ස්වර්ගයට ඔසවාගෙන ලැබුවන් පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන අද ඔබට මට ඒ උන්වහන්සේට සමීප වෙන්න ඒ බලය ඒ අනුග්‍රහය ඒ කරුණාව උන්වහන්සේ දීලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ දීලා තියෙනවා යමෙකුට උන්වහන්සේට ආරාධනා කරන්න පුළුවන් නම් ස්වාමීනි මගේ ජීවිතයේ අන්ධකාරය ඉවත් කරලා ඒ ආලෝකය මේ උදෑසන මට බැසෙන්න සලස්වන්න කියලා ඒ ආලෝකය උදා කරන්න ස්වාමින් වහන්සේ බලවන්තව සිටිනවා ඔබේ සියලු අන්ධකාර පැතිකඩයන් ස්වාමින් වහන්සේ ඉවත් කරන්න බලවන්තව සිටිනවා ඒ වගේම സമയයි අපිට බලාපොරොත්තුවක් තියෙනවා උන්වහන්සේ නැවත මේ පොළවට එනවා කියන එක හලලුයා අපි දෙවියන් වහන්සේට මහිමය දෙමු ස්වාමී මහිමයෙන් බැස එන්නේ හලලුයා ශුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා Hallelujah. Lora ba shankala bande. Hallelujah. Amin mahimai besenu as we be here and ami. Be with us, be with you. Yeah.
අපේකම බලාපොරොත්තුව උන්වහන්සේ පමණයි. මේ පොළොවේ සියලු කාරණාවලට වඩා එහායින් ගිහිල්ලා උන්වහන්සේ කෝ ආකාශයේ පක්ෂීන් දෙස බලන්න. උන් කිසිම දෙයක් කරන්නේ නැතුව මේ දෙවියන් වහන්සේ පෝෂණය කරනවා නම් ඊට වඩා වැඩියෙන් නුඹලා වටින්නේ නැද්ද? හලලුයා. ඒ නිසා මේ උදෑසන අපි ගැන සලකන අපි ගැන බලාපොරොත්තුවක් ඇතුව සිටින ඒ දෙවියන් වහන්සේටයි නමස්කාර කරන්නේ. ඒ බලවත් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේටයි අපි නමස්කාර කරන්නේ. ඔබේ මගේ ජීවිතේ පුදුම දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේවයි අපි නමස්කාර කරන්නේ. ඔබේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියලා ඒ ස්වාමීන් වහන්සේ පුදුම දේ කරන බව විශ්වාස කරනවද? ඒ දේ අදහනවද? ස්වාමීන් වහන්සේ දේ ඉෂ්ට කරන්න බලවන්තව සිටිනවා. හලලුයා. ඔබ මොන වාතාවරණයේ සිටියත් දෙවියන් වහන්සේට පුළුවන් ඒ සියලු වාතාවරණය වෙනස් කරලා ස්වාමීන් වහන්සේ බලවත් දේ ක්‍රියා කරන බව ඇසෙන් දකින්න බලන්න අසන්න. හලලුයා. ශුති වේවා. මග්නිසාද දුප්පතා දූවිල්ලෙන් දිලින්දා කසල ගොඩෙන් ඔසවන්නා වූ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. හලලුයා. ශුති වේවා ස්වාමිනි. ප්‍රශංසා වේවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. ඔබ අදහනවද? ආමෙන්. හලලුයා. ශුති වේවා ස්වාමිනි. ප්‍රශංසා වේවා. උසස් වූ උත්කෘෂ්ට වූ ඒ බලවත් වූ නාමය නිසා අපි ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්ස. හලලුයා. Jesus, hallelujah. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි. Oh,
Ida Israel senagawa hambagena aapu e aswa ratha ema naththam paarawage hamudawa eddi boho aya baya una api ilangata mokada karanne kiyala namuth swamin wahanse kiyuwa obata viruddha wena me badawa genena e satura අදින් පස්සේ ඔබ දකින්න යන්නේ නැහැ. ආමෙන්. හල්ලෙලූයා. ශුද්ධ වේවා ස්වාමිනී. මෝසෙස් කර්ණ කොටගෙන ඒ රතු මුහුද දෙබෑ කරලා ස්වාමින් වහන්සේගේ සෙනඟ ඉගොඩට ගෙන යන්න බලවන්ත වුණා. ශාස්ත්‍ර වේවා ස්වාමිනී. හල්ලෙලූයා. නැවතත් මේ විරුද්ධවාදී හමුදාව ඔබ කවදාකවත් දකින්න යන්නේ නැහැ කියලා කියද්දි ඒක විශ්වාස කරපු අය ස්වාමින් වහන්සේ තුල බලවත් ක්‍රියාවන් දැක්කා. ආමේන්. හලලූයා. ආමේන්. හලලූයා. හලලූයා. ස්තුති වේවා. දෙවියන් වහන්සේ පුදුම දේ කරන්න ආව දෙවියන් වහන්සේ. හලලූයා. එවිට මෝසෙස් කියනවා මම ස්වාමින් වහන්සේට ගී කියන්නේ මි. මක්නිසාද උන් වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන් වහන්සේ අස්වැසා හසුරුවා මුහුදට හෙලුසේක. හලලූයා. ඔබ අදහනවද ඔබේ පරම්පරාවේ ශාප මේ වෙනකන් ඇවිල්ලා තියෙනවද පසුපස ඔබ අද කියන්න යේසුස් වහන්සේගේ නාමෙන්. හලලූයා. ස්වාමී වහන්සේ ස්තුති. ඒව ආයෙ මන් දකින්න යන්නේ නැහැ. පරම්පරාවේ රෝග මම ආයෙ දකින්න යන්නේ නැහැ. මේ පරම්පරාවෙන් ආපු සියලු ශාප මං ආයෙ දකින්න යන්නේ නැහැ. මග්නිසාද උන්වහන්සේ අප සමගයි. මග්නිසාද උන්වහන්සේ අප සමගයි. උන්වහන්සේ සියල්ල එදා මුහුදට හෙළලා මහිමය වේවා පුදුම දේ කළා වූ දෙවියන් වහන්සේ. හල්ලෙලූයා. ගෞරවය වේවා. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දේ දෙවි දුන් කරයි. ආදරේ කළාද ජීවිතේ පූජා කරලා ඔබ මාව පිළිදී ගන්න තරම් උන්වහන්සේ අපිට ආදරේ කළා. හලලූයා. ඔබ වාසය වස්තුවක් ලෙස තෝරගන්න ස්වාමීන් වහන්සේ අපිට ආදරේ කළා. ඔබව මැටි පිටක්ව තියදී ඔබ නිර්මාණය කරන්න ස්වාමීන් වහන්සේ ඔබට ආදරේ කරා. ඔබව වෙනම පර්වතයකින් කොටා ගන්න උන්වහන්සේ බලවන්ත වුණා. මේ දෙවියන් වහන්සේට අපි ස්තුති දෙමු, ප්‍රශංසා කරමු. හලලූයා. Jesus, hallelujah. Uribasham kalabande. Shutuveva prashansave. Adare kala jivite kuda. Maamitaram vatinavada kiya. Hadavatata denu. Oba aathmeen yutuwa gahana karanna. Adare kala jivite kuda. මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. ආදරේ කළා ජීවිතේ පුදා. මෙතරම් වටිනවද කියා හදවත we
සුති කරන්න දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ප්‍රේමය නිසා දෙවියන් වහන්සේට සුති ප්‍රේමය නිසා යාණගේ කරුණාව නිසා යේසුනේ ඔබට ස්තුති යේසුනේ ඔබට ස්තුති දෙවියන් ඔබට ස්තුති කරනවා හල්ලෙලුයා සුළු මොහොතක් ඔබ සුති කරන්න දෙවියන් වහන්සේට Hallelujah, 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 thank you, Jesus, Amen. Hallelujah, Shuti Beva Swamini. Hallelujah, Shuti Beva Swamini. Hallelujah, Shuti Beva. Swami in Vahansege, Sium Hunter. සියුම් මන්ත්‍රණය ඔබ හරහා ගමන් කරන්න ඔබ ඉඩ දෙනවද ඔරලා ශකරලා බන්දේ ඔරේ වස්සලා බන්දේ හලලුයා ඔබේ ජීවිතේ මොන ක්‍රියාව කරත් ඔබ සතුටින් නැද්ද ඔබ දෙවියන් වහන්සේට කියන්න ඒ ප්‍රීතිය සමාදානෙ දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ උන්වහන්සේ ආමෙන් හලෙලූයා උන්වහන්සේ කිව්වා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ හඬ අසා ඒ දොර ඇරියොත් ඒ හදවත නැමැති දොර මේ උදෑසන ඔබ හරිනවද ස්වාමීන් වහන්සේ ඔබ සමග වාසය කරන්න යනවා ආමෙන් හලෙලූයා ඔරේ ශකමරි බඳේ හලෙලූයා Ora masiklo ribande hallelujah shuti veva swamini prasansa veva prasansa veva prasansa veva obata mahimaya veva oba stuti karanna deviyan wahanseeta meka obei avasthawa obata geethikawa ahenna nathi wenna puluwa ema natha thawa kenek unandu karanna nathi wenna puluwa obage athula anthen pana nagina සුවඳ දුම ඔප්පු කරන වේලාවයි මේක. ඔබව ගලවාගත් දෙවියන් වහන්සේට නමස්කාර කරන වේලාවයි මේ. ස්වාමීනි, ඒ අනගේ ලේයින් මාව මුදවපු නිසා ස්තුති. ඒ අනගේ කරුණාව නිසා ස්තුති. අපිව මුදවපු දෙවියන් වහන්සේ නිසා ස්තුති. අපිට ගැලවීම දුන්න දෙවියන් වහන්සේ නිසා ස්තුති. අපිව සියලු ශාපයන්ගෙන් නිදහස් කළා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුති. ඕ හලෙලූයා ස්තුති වේවා. මහිමය වේවා. මහිමය වේවා. හලෙලූයා ස්තුති වේවා ස්වාමීනි. ඔබට ගෞරවය වේවා. හලෙලූයා. Shuti veva amen 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 hallelujah hallelujah shuti veva obe namaskaraya balapurutwen swamin wase me udasana sitinne e anagi suwanda duma oba tulin pananagena kan swamin wase balagena sitinne oba thawa kenek desa balanda yandepa oba thawa kenek kiyana kan inna yandepa namaskara madde weda wase karana deviyan wahanse urala bashala labande ribande Urama shakarala basiro, hallelujah, hallelujah. Shuti veva, obata anna bhashave dibanawa thibenawada. Oba sulu mohotak swamin wahansayata namaskara karanda. Oba anna bhashaven katha karanda deviyan wahansayata. Oba stuti karanda deviyan wahansayata. Hallelujah, hallelujah. Urala lama shalala barabanderi mase. Urava shili balabala banderi Shuti Beva Swamini, Prasansa Beva, Amen, 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 Hallelujah. Oh, Hallelujah, Amen, Hallelujah. Amen, Hallelujah, Shuti Beva. Oh, Rabashila Barabande, Hallelujah. Mahimaya Beva, Rabashala Barabande. Thank you.
Shuti Veva Swami Prasansa Veva Prasansa Veva Mahimiya Veva Hallelujah Shuti Veva Swami Prasansa Veva Riba Shankala Bande Abitava Eka Geetikava Gayana Karala Devyan Vahansege Dasyata Vachane Vetata Bharadhen Dayanava Taniva Mame Gamana Yandabe Rabba Shakala Shuddhatmini Rabba Shakala Bandhi I am a kenek Atmen Yutu Shuddhatmini Obhage Daruhan Vitr Malin Vemind Purva Purvana
පුළුවන්
Mangauraveng illa sitinawa Pastor Neil-ta Devadasayat Wachanayat api samawat bahara karala yaagnya karanna kiyala. Oba yaachchave manasekin sitinawa kiyala mama viswasa karanawa. Swamin wahanse noyek andamalin swamin wahanse apita katha karunu labanawa. Yaagnya karana prathama punchi panividayak swamin wahansekin thibenawa. Api e davasa nirahara yaachchawa me sthane thula pawathwaddi ස්වාමීන් වහන්සේ තදින්ම කතා කරපු කාරණාව ගැන මම ඔබව දැනුවත් කරන්න කැමතියි. අපොස්තුලික දේව සභාව ඉතිහාසය තුල ගත්තාම මේ ගෘහ රැස්වීම පැවැත්වේ මීට වසර 40කට කලින් තමයි මේ ගෘහ රැස්වීම පැවැත්වුවේ. අද ඔබට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙන්න පුළුවන්. මුර්තුමුල පළාතේ අපේ නිවෙස් හතරක් පමණයි තිබුණේ කාලේ. ඒ නිවෙස් හතර තුල අපිට මතකයි ගෘහ රැස්වීම පවත්වනවා. නිවෙස් හතරට ස්වාමින් වහන්සේගේ දාසෙක් ඇවිල්ලා එදාට දේවමය පවත්වන ඒ පළාතේ හැම කෙනෙක්ම ලොකු කුඩා හැම කෙනෙක්ම ඒ නිවසේට සහභාගී වෙනවා ඒ දේව මෙහෙට සහභාගී වෙනවා නමුත් ස්වාමින් වහන්සේ කතා කරපු දේ තමයි අපි නොයෙකුත් පළාත්වල ස්වාමින් වහන්සේගේ සෙනග එකතු වෙනව ලබනවා අපි ස්වාමින් වහන්සේගේ සේවය කරන මිනිසා බොහෝ දුර ඉඳන් ඔබට සේවය කරන පැමිණුණත් ඔබ ඔබේ ගම තුල ඔබ එකතු වෙන්නේ නැහැ බොහෝ දෙනා නේද අපි ගෘහ රැස්වීමට අපි එකතු වෙන්න අවශ්‍ය බව ස්වාමින් වහන්සේ කතා කළා අපි කියනවා අවදිව සිට යාච්ඤා කරන්න ඕන මධ්‍යම රාත්‍රියේ යාච්ඤා කරන්න ඕන කියලා අපි කියන අතර අපි අපේ ගෘහ පළාත තුල අපි විශේෂයෙන් මේ අවුරුද්දේ ඔබේ පළාත තුල කරන යාච්ඤාට ඔබ සහභාගී වෙන්න ඕන බව තමයි ස්වාමින් වහන්සේ කතා කළේ පළාතක් ලෙස අපි ස්වාමින් වහන්සේට එකතු වෙලා අපි নমස්කාර කරලා ගායනා කරලා දේව වචන අහද්දී ඔබේ ජීවිතේට මේක ආශිර්වාද පැමිණෙන්නේ අනිත් අයට නෙමෙයි ඔබ ඒ নমස්කාරයට එහෙම නැත්නම් ඒ දේව ගෘහයට පැමිණුණාම ඔබයි ආශිර්වාද ලබන්නේ ඒකයි ස්වාමින් වහන්සේ කතා කළේ පෙරසේ අදත් අපි ස්වාමින් වහන්සේ තුල අපේ පළාතක් ලෙස අපි රැස්ෙද්දී ඔබේ මගේ යුතුයකම තමයි අපි ඒ ස්ථානෙට පැමිණිලා ඒ নমස්කාර මෙහෙට යාච්ඤා කළ සූදානම් වීම යාච්ඤා කාලයට සම්බන්ධ වීම ඔබේ මගේ වගකීම බව ස්වාමින් වහන්සේ කතා කළා. අපි හොඳයි අපි ස්වාමින් වහන්සේට යාච්ඤා කරමු. ප්‍රේමයෙන් පිරුණා වූ අතිශුද්ධ ධර්මිෂ්ඨ දේවි ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා තවත් අලංකාර දවසක ඔබ වහන්සේට ස්වාමිනී සැබෑ සිටින් නමස්කාර කරන පිණිස ඔබ වහන්සේ දුන්නා වූ මේ අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ සෙනග එකතු වෙලා ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ දවස ඔබ වහන්සේ නමස්කාර කරන ලැබීම ප්‍රශංසා කරන ලැබීම මොන තරම් භාග්‍යයක්ද දෙවි ස්වාමිනී ඔබ වහන්සේ එපමණ අපට ප්‍රේම කළ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන ඔබ වහන්සේගේ පාමුලට පැමිණියා වූ ලොකු කුඩා සියලු දූ දරුවෝ ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරන අතර අද දවස ස්වාමිනී යමෙකුට එන්න බැරි වුණාද අපි ඔබ වහන්සේට යාච්ඤා කරන උන්නින් ස්ථානය තුල ශුද්ධාත්මයන් ඔබ වහන්සේ උපකාර කරන්න කියලා ස්වාමිනී වගේම අන්තර්ජාලය ඔස්සේ අපි සමග සහභාගී වෙනා වූ හැම කෙනාටමත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඕන ඔවුන් නිතරම ඔබ වහන්සේගේ සභාවේ ස්වාමිනී දේවමයන් තුල උන් අන්තර්ජාලය ඔස්සේ සහභාගී වෙනවා අපි ඔවුන් ගැනත් ඔබ වහන්සේට ස්තුති කරන අතර ස්වාමිනී අපි බාර කරන ඔබ වහන්සේට අහස පොළව පහ වෙලා ගියත් පහව නොයන්නව සදාකාල වචන අප ඉදිරියේ තිබෙන අතර ශුද්ධාත්මයානි අපි ඔබ වහන්සේට යාච්ඤා කරනවා වචනගෙනව දාසිය අපි ඔබ වහන්සේට බාර කරනවා වචන අසන්නව අපි ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනී ඔබගේ දිව්‍යමය වචනේ කරුණ කොටගෙන මේ උදෑසන ඔබ වහන්සේ ක්‍රියා කරමින් අපි කියනකට අවශ්‍ය කරන ජීවනයේ වචනේ ඔබ වහන්සේ අපිට කතා කරන්න කියලා ස්වාමිනී අපි ඔබ වහන්සේගේ බලවන්ත දෑතට මේ හැම දෙම බාර කළ යාච්ඤා කරනවා ඔබ ක්‍රියා කරමින් ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන් 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 හොඳයි අපි එක යාඥාවක් කරන්න යනවා අපි දන්නවා අපේ පාස මදුෂගේ භාර්යාව චතුරාණි සහෝදරියගේ මව නන්දා සහෝදරිය අසනීප සිටන බව දැනුවත් කරලා තියෙනවා ඉතින් අපි සෑම කෙනෙක් දෙනෙත් පියාගෙන අපි යාඥා කරමු අපි විශ්වාස කරමු ස්වාමින් වහන්සේට බාර කරලා යාඥා කරමු ඇයට සුවය නිදහස් කරන්න කියලා මේ උදෑසන ස්වාමින් වහන්සේගේ හස්තේ තබන්න කියලා අපි ඉල්ලලා යාඥා කරමු හලලූයා
ශුති වේවා ස්වාමිනී මේ සහෝදරිය ගැන අපි ඔබ වහන්සේට බාර කරලා යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ ඇයගේ සියලු රෝග ඉවත් කරලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඇයට අවශ්‍ය කරන සුවය සනීප ශක්තිය ඔබ වහන්සේ මේ උදෑසන ගලා එන්න සලස්වන්න ස්වාමිනී ඔබගේ හස්තය දිගු කරමින් ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා ඉල්ලලා යාඥා කරනවා පියාණනි ඔබගේ කරුණාව ඇය මතත් ඒ පවුල වෙතත් ස්වාමිනී ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා අපි ඉල්ලලා යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හොඳයි මං ගෞරවයෙන් යුතුව ෆාස්ට් ආමල්ට ආරාධනා කරනවා මොරටු සභාවේ ප්‍රධාන සභාපාලකතුමාට ඒ වගේම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා බුද්ධික සහෝදරයාටත් සංඥා භාෂාවෙන් පරිවර්තනය කරන මෙන් ආමෙන් හලලූයා හොඳයි දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා ප්‍රේමණීය සහෝදර සහෝදරයනි යේසුස් වහන්සේගේ නාමෙන් ඔබ සෑම දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ අභිමුඛයට පිළිගනු ලබනවා ආමෙන් හලලූයා ඒ වගේම අන්තර්ජාල ඔස්සේ අපි සමග දෙවියන්ට සහභාගී වෙන්නා වූ සෑම දෙනාට අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා ප්‍රථම වතාවට ආපු කෙනෙක් ඉන්නවාද අද දවසේ පළවෙනි වතාවට ආපු කෙනෙක් හොඳයි එක සහෝදරෙක් ඇවිල්ලා ඉන්නවා ඔහුගේ නම මූර්ති නේ මූර්ති හොඳයි ඔය ඉන්නේ හැටන් ප්‍රදේශයේ එදා මම මෙතන යාඥා කර කර ඉද්දි තමයි මේ ජනේල ගාවෙන් ඇවිල්ලා කතා කරලා ඔව් අද ඔව් මෙතන ඔව් වැඩ කරන්නේ මේ මේ ළඟ තැනක ඉතින් හොඳයි අපි හොඳ අත්පොළ සනාදයක් දෙමු වෙනුවෙන් හලලුයා හලලුයා ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙනවා කෝර්ලිම සභාව තව නමක් තියෙන මොකද වැල්මිල්ල 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 සභාව ඇදිලිවන්තයෝ සන්තෝසයි ආමෙන් ඒව ගොඩාක් කාලෙට පස්සේ ආපු අයවත් අපි ගොඩාක් ගෞරවයෙන් පිළිගන්නවා ආමෙන් හලලුයා ඉඳලා ඉట్లాරි දකින්න ලැබීම සතුටක් හොඳයි ඔබ ළඟ ඉන්න කෙනා දෙය ඇරලා බලලා කියන්න සිනාමුස මුණේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පිළිගන්නවා හොඳයි ප්‍රේමවන්තේනි අද අපිට සාක්ෂි අසන්න වෙලා නැහැ මොකද අද පළවෙනි ඉරු දින නිසා සුදෝ සාභායිකම ඒ වගේම දරුවෝ දෙන්නේ කැප කරන්න තිනෝ අපේ හැරිසන් සහෝදරයාගේ නංගිගේ දුවගේ ළමයි දෙන්න මට ඇත්තටම කල්පනා වුණා මේ හැරිසන් සහෝදරයා ඔහුගේ ඥාති ඒ කියන්නේ පවුල අය දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච අය ගැන ගොඩක් යාඥා කරා ඉතින් යාඥාවට උත්තර තමයි දෙවියන් වහන්සේ දෙන්නේ ආමෙන් කොහෙන් හරි කරකවල දෙවියන් වහන්සේ නැවත ගේනවා උන්වහන්සේගේ පාමුලට මම නිතරම දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නේ නැති අය වෙනුවෙන් කරන එක යාඥාවක් තිබෙනවා බයිබලේ විලාපකි පොත්වල ස්වාමිනී අපි හැරෙන පිණිස හරවාගත මැනව ටීචර්ස්ලා සන්ඩේ ස්කූල් ළමයි රයිට් බලාහඬ දෙවියන් වහන්සේට ස්තුති වේවා දෙවචනේ කියන හැරෙන පිණිස හරවාගත මැනව ඒ වගේ අපි යාඥා කරද්දී දෙවියන් වහන්සේ උන්වහන්සේ වෙත දෙකිනාව හරව ගන්න විශ්වාසවන්තව සිටිනවා ආමෙන් හොඳයි ප්‍රේමවන්තේනි අපි දෙවියන් වහන්සේගේ වචන අද මෙනෙහි කරමු මම ඇත්තටම මේ වචනේ අද තෝරගත්තේ ඊයේ රාත්‍රියේදී මගේ හදවතේ ලොකු පොරබැඳින් කීපයක් සිද්ධ වුණා මම කල්පනා කර කර හිටියා පොඩ්ඩක් හැඳේ හේත් වෙනවා ආය නැගිටිනවා ආය ආඥා කරනවා ඉතින් සුද්ධ සාභාහිකම ගැන සුද්ධ සාභාහිකම ගැන අපට තිබෙන දැක්ම අපි ඒදෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද මිගිතම වැදගත් තේ වචන ඉතා පැහැදිලිව කියනවා මම බලාපොරොත්තු වෙන මේ පණිවිඩෙන් පසු ඔබට අවස්ථාවක් දෙන්න හරියාකාරව කැපවීමකට ඇවිල්ලා මේ සුද්ධෝ සාභායිකම ගන්න මට ඊ රාත්‍රියේ දැනුණා මේක දින ආශිර්වාදේ සහ භයානකත්වයේ පැත්ත සුද්ධෝ සාභායිකම තුළ ලොකු ආශිර්වාදයක් තියෙනවා
evagi loku bayana katte kuttin. Meka adihili vanteo sudo sabai kamata sabai vennavu deva daruo hariyata avabodha naththam api meka patlo ganno. Api perlagamu daruwe kiwa ana banda me deergha kotasak tama eka podda api kiwum. Mateu visi haiveni parichede dahatteni pade indala 30 dakwa api hamama perlagamu Mateu 26 adhikaram 17 vasanathil 30 madu Mateu 26 17 indala 30 dakwa api adasa menai karanne yanne meka english wala kiyana lord's supper the lord's supper meka swamin mahasayage bhojane kiyala kiyano holy communion kiyala kiyano suddho sahabhayikama kiyala kiyano meka deviyan mahasayage mese the lord's table deviyan mahasayage sahabhayikama mese Suddho sahabhayikama kiyala kiyano the lord's supper ratri bhojane kiyana api adahasa denawa sahabhayikame mese kiyala api handunla denawa api kiyomu putai pade hai kiyuwan hamoma hondata savadanawa mekata ayun gan denna antima ratri kema මුහුන් නොදෙමු රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමැතිසේක්දයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය. මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කව පවත්වමි ආචාර්යින් වහන්සේ කියනසේකයි ඔහුට කියන්නේ කීසේක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කව පිළියෙල කළෝය. සවස් වූ කල්හි උන්වහන්සේ ගෝලයන් 12 දෙනා සමග කෑමට වාඩි වුන්සේක. ඔවුන් කමින් සිටියේදී උන්වහන්සේ කතා කොට සැබවක් නුඹලාට කියමි. නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවා දෙන්නේ යයි කීසේක. ඔහු අතිශයින් ශෝකව එකිනෙකා ස්වාමීනි මමද මමදයි අසන්ට පටන් ගත්තෝය. උන්වහන්සේ උත්තර දෙමින් මා සමග තලියේ අතලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන ඒ මනුෂ්‍යයාට දුක් වේ. ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතයි කීසේක. උන්වහන්සේ පාවා දුන් යූදස් උත්තර දෙමින් රබ්බි ඒ මමදයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න. මේක මාගේ ශරීරයයි කීසේක. උන්වහන්සේ කුසලානක්ගෙන සූති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. මේක පව්කමා පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් කිවිසුමේ මාගේ ලේය. එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යෙහිදී මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවස දක්වා මෙතන් පටන් මේ මිදිඵල යුෂ නොබොන්නෙමි නුඹලාට කියමි කීසේක. ඔහු ගීතිකාවක් කලායින් පසු ඔලිව කන්දට පිටත්ව ගියෝය. දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. මේ සිදුවීම ගැන ලියා තිබෙනවා මාක්ස් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 12 ඉඳලා 26 ලියලා දිනවා. ඒ වගේම ලූක් සුභාරංචි පොතේ තිබෙනවා මේ කාරණා සඳහන් කරලා. මේ සුද්ධ සාභායිකම පැමිණුනේ කොයි පසුබිමේද? පසුබිම තමා පාස්කු මංගල්‍යයේ තෙක්ක ආපු දෙයක්. ඔබ දන්නා ඊශ්‍රායල් ජනතාව පාරාවගේ වහල් කමින් දෙවියන් වහන්සේ නිදාස් කරලා ගේනකොට ඔවුන්ට කිව්වා බැටළු පැටිය ගෙනලා පිරිසුදු බැටළුවේ පිරිමි සතෙක් ඉතින් ඒ දවස ඔවුන් ඒ බැටළුවාව ඒ මස් ඔවුන් එකතු වෙලා අනුභව කළා
මුහුන් නොදැම්මා වූ රොටිසා තිත්ත පලා සමග. දුන්නාසිකව අවශ්‍ය ප්‍රමාණය ගණ්ඩ පවුලකට අවශ්‍ය ප්‍රමාණයක් ගණ්ඩ එක බැටලුවෙක් එක පවුලක් කාලා ඉවර කරන බැරි නම් තමන්ගේ අසල්වාසියාවත් කැඳව ගණ්ඩ ඒක ඉතුරු කරන්න නැත්තම් නාස්ති කරන්න බෑ. ඔවුන් මේ සුද්ධ උපාසකව සමරද්දී ඔබ තේරුම් ගන්න පරණ ගිවිසුවේ හැම සිදුවීමක්ම ඡායාවක් අලුත් ගිවිසුමට. එදා ඒ පාස්කු බැටළුවා මරලා ඔහුගේ ඒ බැටළු පැටියා ඒගේ ලේ උළුහවල ජනෙල් වල තවරලා ඔහුගේ නිවස් ආරක්ෂා කළා. එදා මරණ දූතයා මිසරේ හරහා යනකොට ඔබ දන්නා පාරාවුගේ සිංහාසනයේ ඉන්න පාරාවු රජතුමාගේ කුළුඳුල් දරුවා පටන් ගෙදර ඉන්න දාසයාගේ කුළුඳුල් දරුවා සහ සතුන්ගේ බව හැම කුළුඳුලෙක්ම එදාරා මැරුණා. ඊශ්‍රායෙල් ජනතාව බේරුණා. මොකද ඒ ලේ දැක්කම අර දූතයා පසු කරගෙන ගියා. ඒකට තමයි කියන්නේ පාස් ඕවර් පසු කරගෙන ගියා. පාස්කුව. ඉතින් යේසුස් වහන්සේ ද මුහුණ නොදැම්මව රොටි කන නැත්තම් මේ පාස්කුව සමරන ඒ දවසේදී තමන්ගේ ගෝලයන් සමග උන්වහන්සේ එකතු වෙනවා. ඉතින් ගෝලයා අහනවා දැන් අපි කොතනද මේක යන්න ඕන කොහොමද ලෑස්ති කරන්නේ? යේසුස් වහන්සේ කිව්වා ආවල් තැනකට යන්න. යනකොට ඔබට මිනිස්සෙක් මුණ ගැහේ. ඔහු සමගයේ ගෙදරට යන්න කියන්න. යේසුස් වහන්සේ කීපු දේ කියන්න. ඔහු නුඹලාට උඩුමහල් ගෙදරක් ලෑස්ති කළා දෙයි. ඉතාමත් ලස්සන උඩුමහල් නිවසක් ඔහු ඒ ගෙදර අයිතිකාරය ලෑස්ති කරලා දුන්නා. යේසුස් වහන්සේ තමන් ගෝලයන් සමග සැමරුවා. ඉතින් ප්‍රේමවන්තේනි මේක කිතුණු සභාව අදත් කරන දෙයක්. ඉතින් මෙතන අපි කාරණා කීපයක් බලාපොරොත්තු වෙනවා. ඔබ දන්න යොහන් 6 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ ඉඳලා 58 දක්වා කියවද්දී යේසුස් වහන්සේගේ දේශනාව එදා හිටපු මිනිස්සුන්ට තේරුම් ගන්න ටිකක් අමාරු වුණා. සමහර අය දාලා ගියා. යේසුස් වහන්සේ හාස්කම් කළාම යේසුස් වහන්සේ ගාවට ආවා. සුවේ ලැබුවා. 5000කට කණ්ඩ දුන්නාම කෑවා. නමුත් සුද්ධ යොහන් 6 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියනවා මාගේ මාංශය නොකන තැනතාට මාගේ ලේ නොබන තැනතාට මාත් එක්ක ස්පංගුකාරකමක් නැහැ. ඒතර එදා හිටපු යුදෙවෝ පරිසියෝරු බැලුව මොනවද මේ මිනිසයා කියන්නේ? එයාගේ මාංශය අපිට කන්න කියනවාද? එයාගේ ලේ අපිට බොන්න කියනවාද? මොකද්ද මේ කියන්නේ? ඔවුන්ට ඒක තේරුණේ නැහැ. ඒ නිසා සමහර අය මොනවද කළේ? මේක බොහොම දැඩි බොහොම අමාරුයි. මේ යේසුස් වහන්සේ කරන දේශනාව පිළිපදින්න අමාරු. හරි දැඩි. දාදත් මිනිස්සු දාලා යන්නේ අම්මෝ මේක හරි අමාරුයි කියලා. මේ සභාවට යන්න බෑ මේක හරි දැඩි වැඩි. නේද? බුරුලට යන්න පුළුවන් දැන් තියෙනවා. ගියයි. කිසිම තහනමක් නැහැ. බුරුලට ලේසියට වාසියට තමන්ට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒවා අතහැරලානේ ඔහුලා ආවේනේ. ඒවා අතහැරලා ඔහුලා ආවේ ඇයි? ඔයාලට ආසාව තියෙන ස්වර්ගයට යන්න. ඒ නිසා ඔහුලා ආවේ. ඉතින් ප්‍රේමවන්තේනි යේසුස් වහන්සේ මේක කිව්වම ඒගොල්ලන්ට ටිකක් අමාරු. සමහර අය දාලා ගියා බයිබලේ කියන යේසුස් වහන්සේගෙන් ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේව අතහැරලා ගියාලු. ඊට පස්සේ තමයි යේසුස් වහන්සේ අහනවා ගෝලයෝ 12 දෙනාගෙන් ඔයාලා අප්මාව දාලා යනවද? එතකොට තමයි පේත්‍රස්තුමා කියන්නේ ඔබ දාලා කොහෙන්දද ඔබ තුල ජීවනයේ වචනේ තිබෙනවා. හලලූයා. රොටි බලාගෙන ආපු අය ගියා. හාස්කම් බලාගෙන ආපු මිනිස්සු කොහොම ගියා? ජීවනයේ වචනේ බලාපොරොත්තු වෙච්චා හිටියා. තේරුම් ගන්න තමුන් හාස්කම් බලාගෙන මෙතනට එනවද නැත්නම් ජීවනයේ වචනේ හොයාගෙන එනවද කියලා. දෙවියන් වහන්සේ හාස්කම් කරනවා. තමුන්ගේ ගලෝපෙක ලොකු හස්කමක් නේ. තමුන්ගේ පාපයේගෙන හැංගිලා දැනිලා තමුන් පසුතැවිලිලා පාපය අතරපෙක ලොකු හස්කමක් නෙවෙයිද?
නිරේඩේ යන්නේම මිනිසුන්ව සදාකාලික ගිනිවිලෙන් ගලවලා උන්වහන්සේ අපට සදාකාලික ජීවනයේ උරුමය දුන්නේක හාස්කමක් නෙවෙයිද? අනිකුත් හාස්කමුත් උන්වහන්සේ කරනවා. බයිබලයේ කියන තමාගේ එකම පුත්‍රයාව ඉතුරු නොකොට අපව උදෙසා උන්වහන්සේ දුන්නා නම් අනිත්‍යවල අපට නොදී ඉන්නේ කොහොමද? අනිකුත් අවශ්‍යතාවයන් අපට සපයන දෙවියන් වහන්සේ. ඉතින් ප්‍රේමවන්තනි මේ සුද්ධ සාභායිකම ගැන හරි අවබෝධයක් ඇතුව අපි අද දවස ගන්නට ඕන. ගොඩක් අපේ දේවස්ථානවල අපි ගන්නේ බෞතිස්ම ගත්ත අයත් එක්ක. සමහර දේවස්ථානවල තිනෝ යම් අය බෞතිස්මට සූදානම් නම් ඒ අයටත් සාභාහි වෙන්න දෙනවා නමුත් අපි ඒක කරන්නේ නැහැ. ඒගොල්ලන් යම් අදහසක් ඇති ඒ ගැන නම් අපේ මේ පෙන්තකොස්ත පසුබිමෙන් එන අපේ සභාවල වල ගොඩාක් දුරට සුද්ධ සාභායිකම අපි දෙන්නේ බෞතිස්ම ගත්ත කෙනෙකුට. බෞතිස්ම අරගෙන ඒ අනුව ජීවත් වෙන අයට. දේ වචන ඉතාමත් පැහැදිලි. ඔබ මේක පසුබිමක් හොයා ගන්න පුළුවන් නික්මයාම 12 වෙනි පරිච්ඡේදයකුත් දැන් කියවන්න එපා. ඔබ කැමති කෙනෙක් ලියාගෙන gedara කියලා කියවන්න නික්මයාම 12 වෙනි පරිච්ඡේදය තමයි ඒ පාස්කු. ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට කියනවා මේක අවුරුදු පාසා මේක සමරන්න. හැම අවුරුදුම ඊශ්‍රායල් ජනතාව එකතු වෙලා පාස්කු සමරනවා. උන්වහන්සේ දුන්න ගැලවීම සමරනවා. ස්වාමීන් වහන්සේ උන්ට දුන්න මිදීම සමරනවා. ඔබ දන්නවද අපි මේ සුද්ධ සාභායිකම මේකට කියන්නේ සෙලබ්‍රේෂන් එකක් නැත්නම් මේක සමරන්නේ යේසුස් වහන්සේ අපට දුන්න ගැලවීම සහ පව්කමාව සදාකාලික ජීවනය නිසා. ඉතින් ප්‍රේමවන්තනි දේ වචනේ කියනවා කොහොමද අපි මම වේලාසනේ කිව්වා වගේ මුල් සභාව දැන් ඉංගලන්ත අපෝස්තලික සභාවේ හැම ඉරිදාම සුද්ධ සාභායිකම කරනවා. නමුත් අපි අපේ පුරුද්ද වෙලා තියෙන මාසෙට එකක් කරන්න මොකද විවිධායක මතයක් තියෙනවා මේක ගෞරවෙ නැති වෙයි. නමුත් හැමදාම සුද්ධ සාභායිකම ගත්තත් හොඳයි. ක්‍රියාපතේ සභාව හැමදාම සභාව රොටි කැඩුවා. හැමදාම රැස්ුණා. මොකද එදා උන් රැස්ුණේ ගෙවල් වල. උන්ට ලොකු ලොකු පල්ලි තිබුණේ නැහැ, දේවස්ථාන තිබුණේ නැහැ. ගෙවල් වල රැස් වෙලා උන් රොටි කැඩුවා සුද්ධ සාභායිකම ගත්තා. එවිනි දේවල් තිබුණා. හැබැයි තාමත් ගෞරවෙන් යුක්ත එක කළේ. සුද්ධ සාභායිකම ගැනීමෙන් අපට තියෙන ආශිර්වාදය තමයි ඒ ගන්න හැම වෙලේම අපි පසුතැවිලි වෙනවා. අපි පව් කියා සිට අතාරිනවා. පාපෙත් එක්ක ගන්නේ නැහැ. එතකොට සුද්ධ සාභායිකම ගැනීම තියෙන ලොකු වාසිය තමයි හැමදාම අපි ශුද්ධව ධර්මිෂ්ඨව ජීවත් වෙන්න කරුණාව ලැබෙනවා අපිට. ඉතින් සභාව යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා මා එනතුරු මේක සිහි කරන්න. හැබැයි මම නැවත මේ අලුත් මුද්‍රික පාණේ ලබන්නේ මාගේ පියාණන් වහන්සේගේ ගෘහයේදී නැත්තම් නුඹලා ඔක්කොම හමු වුණා. ලොකු කොමියුනියන් එකක් තියෙනවා. ලොකු මොකද කියන්නේ රාත්‍රී භෝජනය කියලා අපි කියමු නැත්තම් මේ සාභායිකම මේසේ තියෙනවා ස්වර්ගේ. ආමේ. ගණන් කරන්න බැරි විශාල සෙනගත් එක්ක යේසුස් වහන්සේ ගන්න යනවා මේක. අපි මේ මාස්පත හරි සතිපත හරි හැමදාම හරි ගන්න අතර යේසුස් වහන්සේ කියන නැවත මම නුඹලාත් එක්ක නැවත මම ඒ සාභායිකම ගන්නතුරු මම ගන්නේ නැහැ. යේසුස් වහන්සේ බලන් ඉන්නවා අපි ඔක්කොම එකතු වෙනකම්. හලලූයා. ඒක ලොකු ආශිර්වාදයක්. අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. එකක් තමයි කොහොමද අපි ඒක කරන්නේ? අපිට පුළුවන් ඕනම තැනක ඕනම වෙලාවක ඕනෑම වාතාවරණය තුල ගන්න පුළුවන් අපිට. තමුගේ නිවසේදී ගන්නත් පුළුවන්.
අපි පුදුකුඩු රූපවල සභාව පටන් ගත්ත වෙලාවේ අඹගහයට සභාව තිබ්බේ. ඒ සුද්ධෝ සාභායිකම තිබ්බේ අඹගහයට. පොඩි මේසයක් තිබුණා. අඹගහයට තමයි සුද්ධෝ සාභායිකම තිබ්බේ. තේනවා. පුරුෂයා හොඳට පවිත්‍රව දෙවියන් වාස තුල ඉන්නවා නම් හරියාකාරෝ ඔබට පුළුවන් යාඥා කරලා දෙවියන් වාසය තුල සුද්ධෝ සාභායිකම ගන්න. මේක තව වැදගත් දෙයක්. සමහර දේවල් වලට සබාව හුරු වෙලා නැහැ. සමහර දේවල් කිව්වොත් මිනිස්සු දැන් මේක අලුත් දෙයක්ද කියලා නැහැ. ඒ ගැණි ගන්න හැම වෙලේම මම දන්නවා දැනුත් සමහර අය ඉන්නවා සමහර දේවසේවක ඉන්නවා. තමුන්ගේ ගෙදර ආඥාවදී භාර්යාවසා පුරුෂයා අතර ඒගොල්ලෝ සුද්ධෝ සාභායිකම ගන්නවා. බොහොම ආඥා කරලා බොහොම කැපවීමකින් පොඩි රොටි කෑලක් හදාගෙන මිදියුස ටිකක් අරගෙන යාල එක කරනවා. නමුත් ගෞරවයෙන් යුක්ත කරන්නට අවශ්‍යයි ඒක. නික සෙල්ලමක් නෙවෙයි. ඒක ලොකු ආශිර්වාදයක්. ප්‍රේමවන්තේනි අපි ඇයි සුද්ධෝ සාභායිකම ගන්නෙ? මම පොඩ්ඩක් වේගෙන් යන්න හේතුව මොකක්ද දන්නවද? මට ඕන මේ පණිවිඩයෙන් පස්සේ ඔයාලත් එක්ක යාඥා කරන්න. මට ඊයේ ලොකු බයකුත් ආවා. බය තමයි හරියට පසුතැවිලි වෙන්නේ නැතුව කියා සිටීම් කරන්න නැතුව ගන්න ඇයිද මොකද වෙන්නේ කියන දේ. මම ඔබට එක දෙයක් කියන්නම්. අපි ඇයි ගන්නෙ? පළවෙනි දේ සිහි කිරීම. මාත් එක්ක ළඟ ඉන්න කෙනාට කියන්න සුද්ධෝ සාභායිකම කියන්නේ යේසුස් වහන්සේගේ මරණය කුරුසපත් වීම ලේ වැගිරීම සිහි කිරීම. තේරුණාද? හලෝ ළඟ ඉන්න කෙනාට කියන්න සුද්ධෝ සාභායිකම කියන්නේ සිහි කිරීම. ආමෙන්. ඒක හැමදාම කරත් ප්‍රශ්න නැහැ. ඊළඟට කන්ෆෙස් කියා සිටීම. පළවෙනි කියා සිටීම තමයි යේසුස් වහන්සේ මාගේ ගැලවුම් කාර්යය. ආමෙන්. ළඟින් ඉන්න කියන්න යේසුස් වහන්සේ මාගේ ගැලවුම් කාර්යය. සුද්ධෝ සාභායිකම ගැනීමෙන් කරුණ කීපයක් සිද්ධ වෙනවා. එකක් මම උන්වහන්සේගේ මරණය උන්වහන්සේ එනතුරු සිහිපත් කරනවා. හලලූයා. ඒකනේ සමහර වයසක අය මේ ඉන්න සභාවේ සාභායිකම ගෙනාවේ නැත්නම් කරදර වෙනවා. පාස්ටර් අපිට ගෙනාවේ නැහැ ගේන්න. ඒගොල්ලෝ දන්නවා ඒක වටිනාකම. ඒකේ අවශ්‍යතාවය. ඉතින් දේව වචනේ කියනවා සිහි කිරීම කන්ෆෙස් ප්‍රකාශ කිරීම කියා සිටීම. කියා සිටීම කියන්නේ වර්ග කීපයක් තියෙන එකක් ඇවිල්ලා යේසුස් වහන්සේ මාගේ ගැලවුම් කාර්යා උන්වහන්සේ මැරුණේ මා නිසායි උන්වහන්සේගේ ලේ කරණ කොටගෙන මාගේ පාපේ සෝදලා පවිත්‍ර වෙනවා කියලා කියා සිටීම. ඊළඟට ඔබ ඔබගේ පුරුෂයා හෝ භාර්යාව සමග යම් කිසි ප්‍රශ්නයක් තියාගෙන කොමිනියන් ගන්න එපා. ඒක gedara හදාගෙන gedaraදීම කියන්න අනේ මට සමාවෙන්න. සභාවේ තව ඇදිලිවන්තයොත් එක්ක ඉත්තමනාප තිනවා නම් දේව සේවකයොත් එක්ක දැන් ඔබ යම් කෙනෙක් මට අවනත නැත්තම් මං කියන දේ ආන්න නැත්තම් මං වැරදි දේ කියනවා නම් අහන්න එපා. දේව වචනෙට කියන දෙයක් සභාවේ විනයානුකූල සභාවේ පිළිවෙලට යමක් මම හෝ නායකත්වය විසින් යමක් කියලා ඒකට අකීකරු වෙනවා නම් ගන්න එපා. ඒක භයානකයි. අට පුළුවන් මේ අමල් කවුද කියලා. අමල් සාමාන්‍ය කෙනෙක් මෙයා. අමල් මේ පැල්පතේ ඉපදිලා පැල්පතේ ඇදිච්ච මිනිහා. අර ස්වර්ගයට ගිය අරලොපන්ගේ පුතා. නමුත් අමතක කරන්න එපා මං දෙවියන් වහන්සේ විසින් ආලේප ලබ්දාසේ. ආලේපෙට ගරු කරන පුරුදු ඕනම දේව සේවකයා ආලේපෙට ගරු කරන්න. ඒක දේව වචන තියෙන දෙයක්. සමහර විට සභා ඔබ සභාවේ සාක්ෂිය කඩන්න හෝ යම් කෙනෙක් සභාවේ සාක්ෂිය කඩන්න හෝ දේවචන පටහැනි ලෙස ක්‍රියා කරලා සභාව කිව්වා නම් ප්‍රසිද්ධව කියා සිටලා කරන්න කියලා අනිවාර්යම එයා එක කරන්න ඕන. ඒක තමයි හරි.
ඒක තමයි හරි ක්‍රමය අපි සමහර අයට කියලා තිනවා යම් යම් දේවල් වලදී කියා සිටලා කරන්න කියලා සමහරට සමහර අය ආව නැත නේ ඔබ දන්නවද ඊරෑමට අඩුයි නිින්ද ගියා මේ කාරණා නිසා එනිසා මං හිතුවා අද ඔබට මේක කතා කරන්න ඕන කියලා දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි අඩුපාඩුකම් මිනිස්සු අතරේ වෙනවා අපි දේව සේවය කරලත් අපි අතේ වැරදිලා ඕනතරම් ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කරලා සමාව ඉල්ලලා දිනනවා ලැජ්ජා වෙලා නැහැ මං එම කියා සිටීමෙන් හදා ගැනීමෙන් තමුන්ට ආශිර්වාදය. තමුන් නිදහස් වෙනවා. ඔබ දන්නවද යේසුස් වහන්සේ කිව්වා? යේසුස් වහන්සේ කිව්වා නුඹලා කියන එක්කෙනෙක් මාව පාවා දෙනවා. ගෝලෙ ඔක්කොම නිකන් අවුල් ගේ එකපාර. අයියෝ මොකද වෙන්න යන්නේ අපේ ස්වාමින් වහන්සේට. හැම ගෝලෙක්ම ඇවිල්ලා අහනවා මමද මමද මමද? යූදසුත් ඇවිල්ලා අහනවා මමද? යේසුස් වහන්සේ කව උඹ තමයි. ඒ වෙලාවේ යූදස්ට තිබුණා සුද්ධ සාභායිකම නොගෙන ඉන්න. ඌ ගත්තා බයිබලේ කියන යක්ෂයා ඇතුල් වුණා කියලා. කොච්චර භයානකද සුද්ධ සාභායිකමෙන් පසු යක්ෂ ආත්මයක් මිනිසෙකුට ඇතුල් වෙනවා කියන්නේ. ශාපයක් නෙමේද? මේ මේසෙත් එක සෙල්ලම් කරන්න එපා. තේරුණාද? මං කිව්වේ ඊයරා මට නිඳ ගිනේ කියලා. මොකද මේක භයානකයි. අද උදේ පාන්දර මම එක දෙයක් කල්පනා කරගෙදී පාන්දර SMS එකක් එනවා සුද්ධ සාභායිකම ගන්න පුළුවන්ද කියලා. මං ඒ ඒ ඒ පණිවිඩ එවපු තැනත්තාට බයිබල් පද කීපයක් ඇව්වා. මෙන්න මේක හරි තීරණයක් අරගෙන ගන්න. පාපෙත් එක්ක ජීවත් වෙලා මේක ගන්න බෑ. පව් නොකර ඉඳයි මේක කරන්නේ. ආමෙන් කියමු. අපිව හදාගන්නයි මෙතන තියෙන්නේ. සිත දැඩි කරගන්න එපා. දැඩි වීමෙන් තමුන්ටයි විනාශේ. අකීකරු වීමෙන් වෙන්නේ විනාශේ තමුන්ට. මම දන්නේ නැහැ ඇයි මම මේක දේශනා කරන්න කියලා. මම දේශනා කරන්න බොහොම බයයි. පාවුල් තුමා පැහැදිලිව කියනවා පළවෙනි තෙසලෝනික පොත් මේ පළවෙනි කොරින්තු පොතේ. අපි එතනට යමු. කියා සිටීම දැන් අපි බොහොම කලවලට සුද්ධෝ සාභායිකම ගන්නවා ඒ කාලේ මට මතකයි විනාඩි 20ක් විතර සභාව නිශ්චල තියෙනවා එක එක නාකවට නැගිටලා කියලා සමාව ඉල්ලලා තියෙනවා නේද මිනිස්සු සමහර අය ඉස්සරහට ආවිලා සමාව ඉල්ලලා තියෙනවා හරි ගස්සගෙන කරමු ඒක ආශිර්වාදයක් ඊ අපි නමස්කාරයගෙන ඊය පොඩ්ඩක් අපි මෙනෙහි කරා මම වෙන අවස්ථාවදී ඔබට කියලා දෙන්නා දැන් අපි නමස්කාර කරනවානේ යාකොබ් තුමා කියනවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරලා ඒ මුකෙන්ම දෙවියන් වහන්සේගේ ස්වරූපිට මවුනව මනුස්සයාට ශාප කරනවා ඉතර අපි ලස්සන ගීතිකා කියනවා වචනෙන් ක්‍රියාවෙන් මොනවා කළත් ඉතින් මතකනේ ස්වාමින්ගේ නාමයේ ගෞරව සඳහා කරන්න දෙවිඳුන්ට පැසසුමත් මිනිසාට සාපයක් එකම දිවෙන් එන්නේ කොහොමද මට ඒක හරියට තාලෙට ගියා ගන්න දන්නේ ඉස්සර අපි කියන ඔය යූත් කැම්ප් යූත් මීටින් වල දෙවියන් වහන්සේට මේ කටින්ම ප්‍රශංසා කරලා ගෙවල් වල එක එක නාව හෙලා දැකලා එක එක නාට විරුද්ධව කතා කරන්න එපා කරුණා කරලා ඒක පාපයක් කොහොමද එක කටින් ඔක වෙන්නේ නමස්කාරයේ ප්‍රශංසාව කියන මේ ඉරිදා මෙතනට ඇවිල්ලා ගායනා කරන එක ප්‍රශංසා කරන එක විතර නෙමෙයි මුළු ජීවිතේම දෙවියන් ආසර ප්‍රශංසාව. මිනිසු දේශන අහන කොමිනියෙන් ගන්න ඔක්කොම කරන ගෙදර ගිහිලා ඉතින් අමෝන්ට මම හොල්ලුගෙන කියනවා නෙමෙයි සමහර අය. මොල අපිට අයිති නැති දේවල් ඒවා. ස්වාමීන් වහන්සේ කියනවා පලි ගැනීම මං කරන්න මට ඉඩ දෙන්න. විනිශ්චය කරන්නේ මං. අපි මොකටද අනුන්ගේ පවුලට කරගහන්නේ? තුන්වෙනි කාරණාව විල සාභායිකම අපි පෙරලමු පළවෙනි කොරින්තු 10 16 17. පළවෙනි කොරින්තු 10 16 17 කියවන්න පුතා. අප
අපවිසින් ආශිර්වාද කරන ආශිර්වාද කුසලාන වනාහි අපවිසින් ආශිර්වාද කරන ආශිර්වාදයේ කුසලාන වන ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සහභාගීකමක් නොවේද ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සහභාගීකම නොවේද අපවිසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකමක් නොවේද අපවිසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකම නොවේද කුමක් හේඳ බොහෝ දෙනෙකු අපි එක රොටියක්ය ආමේන් එක ශරීරයක්ය හලලූයා මක්නිසාද අපි සියල්ලෝ එක රොටියේ පංගුකාරය ඔබ සිටිමුව තුන්වෙනි කාරණා ඇවිලා පාටිසිපේට් නැත්නම් අපි පංගුකාරකම අපි කමියුනියන් ගන්නකොට නැත්නම් සුද්ධෝ සහභාගීකම ගද්දී අපි මුළු සභාවම එකතු වෙලා ප්‍රකාශ කරනවා අපි එක රොටි හලලූයා එක රොටි දැන් පෞල්තුමා කියන මේ ආශිර්වාදයේ කුසලාන ළඟ ඉන්න කෙනාට කියන්නේ මේක ආශිර්වාදයේ කුසලාන සුද්ධෝ සහභාගීකම එකට ගන්නකොට ඒක අපේ සහභාගීකම අපි එක රොටි අපි එක ශරීරයක් අපි යේසුස් වහන්සේයි මිනිස්සු. ඒ නිසා තමයි අපි කියන්නේ අනේ ඇවිල්ලා වරද කියා සිටලා හරි අතහැරලා හරි සුද්ධෝ සහභාගීකම නොගෙන ඉන්න නෙමෙයි මං කියන්නේ. ගණ්ඩ වරද හරියට නිවැරදි කරලා ගන්න. කියා සිට අතහැරලා කරන්න. මොකද හේතුව අමතක කරන්න එපා. යේසුස් වහන්සේ දුන්න රොටි කාලා මිදිඋස බීලා ගිය යූදස්ට තමයි යකා රිංගුවේ. මේක හරි භයානක දෙයක්. හැබැයි ආශිර්වාදයක්. ආමෙන්. මේක ප්‍රේමයේ මේසේ. ආමෙන් කියන්න. හලලූයා. ඉතින් කියා සිටීම කියලා කියද්දී අපි පෙරළම පුතා පළවෙනි කොරන්ති පොතේ පොඩ්ඩක්. එකොළහේ විසිත් තුන ඉඳලා අපි සාමාන්‍යයෙන් සුද්ධෝ සහභාගීකම වෙලා කියවන එක. විස්වෙනි පදේ ඉඳලා කිව්වා. ඔයාලා මාත් එක්ක ඉන්නව නේද කට්ටිය? පොඩ දකුණ අත ඔසලා පෙන්වන්න ඉන්නවනම්. හොඳයි. මං හිතා සමහර දාලා ගියා දැන්නේ තරහා ගිලා. හරියන්නේ අද දේශනාව නම් පාස දමලා ගන්නවා කියලා. නෑ 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 ඔයාලා ස්වර්ගයට යන්න ඕන ආශිර්වාද ලබන්න ඕන එකම හේතුව ඒක වෙන මොකුත් නෑ හලලූයා ආමෙන් ඉක්මනින්ම වැළලෙන්න ඕන නෑ ඩිග ජී කල් ජීවත් වෙලා ස්වර්ගයට යන්න වැඩ කරලා ඒකයි කියන්නේ ඉතින් නුඹලා එකට රැස් වෙන කල්ලි නුඹලා රැස් වෙන කල්ලි ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනය කෑමත් නම් නැත මක්නිසාද නුඹලා කන විට එකිනෙකා තම තමාගේම කෑම අනික් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේය. මෙසේ එක්කෙනෙක් බඩගිනිව ඉන්නේය. තවත් කෙනෙක් මත්වන්නේය. කිමෙක්ද? කන්ටත් බොන්ටත් නුඹලාට ගෙවල් නැද්ද? නොහොත් නුඹලා දෙවියන් වහන්සේගේ සභාව සුළුකොට කිසිවක් නැත්තන් ලැජ්ජාවට පමුණුවද? නුඹලාට මක් කියම්ද? මේ ගැන නුඹලාට ප්‍රශංසා කරම්ද? දැන් ඇති මේ කොටස මොකද කියන්නේ? මේ කොටස පාවුල්තුමා කියන්නේ දැන් කොරන්දි සභාවට පොඩි ප්‍රශ්නයක් තිබුණා. කොරන්දි සභාවේ කොරන්දි නගරයේ තිබිච්ච යම් කිසි පසුබිමත් එක්ක මේගොල්ලෝ ඇවිල්ලා ඉන්න නිසා දෝල දන්නවද අපි ජීවත් වෙන සංස්කෘතියත් එක්ක අපි එනවානේ ටිකක්. රයිට්. ඒ සමහර දේවල් මට ප්‍රශ්නයක් නැහැ. සමහර දේවල් මේ පළාතේ ඉන්න අයට ප්‍රශ්නයක්. සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහොල්ලන්ගේ තිබුණා ලව් ෆීස්ට් කියලා. ප්‍රේම මංගල්‍යය කියලා තිබුණා. ඉතින් මේ මිනිසුන්ට පැටලිලා තිබුණා ප්‍රේම මංගල්‍යයයි රාත්‍රී භෝජනයයි පැටලිලා. ඉතින් මොනද කරන්නේ මේ ප්‍රේම මංගල්‍යය ඇවිල්ලා කට්ටිය කෑම ගෙනාලා හරිනා එකට බෙදාගෙන කන එක. ඒක ප්‍රේම මංගල්‍යය. හලෝ තේරෙනව නේද? දැන් අපි ඉස්සර හැම මාසෙම ප්‍රේම මංගල්‍යය තිබ්බා මේ. නියම කරවල ටික තෙල් දාලා එක ගොගල් මස්ටික් කුයලා මේ කොරෝනාත් එක ප්‍රේම මංගලයේ වඩා අඩු වුණා. ඉතින් දැනුත් බැරි නෑ.
එදා හිටපු සෙනඟ මොනවද කරේ? තියෙන මිනිහා කුකුල් මසුත් කනවා, එළු මසුත් කනවා, හරක් මසුත් කනවා. අර නැති එකේන සම්බෝලයි හාල්මස් කැලක් කාලා යනවා. ඉතින් පාලතුමගෙන මේකද උඹලගේ ප්‍රේමය? ඒ ප්‍රේම මංගල්‍ය වෙනයි, සුදෝ සාබයිකම තව එකක්. අනිත් එක දැන් එදා හිටපු මිනිස්සු ඉක්මනින් කනවා. අර තව කණ්ඩ නැති කෙනා දිහා බලන් ඉන්න එනකන් නේද? පටපටපට කාලා කනෝ. අපි සමාජයේ පෞද්ගල දවසල තරහා ඉන්න බා මේක කිව්වට සමාජයට අපි කියනවා මේක ඒක ඔබේ අවශ්‍යතාවයෙන් තමයි සමාජයට මේ ගෙදර කට්ටියක් ඉද්දි ඔයා පල්ලියට ආවම උයන්නේ නැතුව ගෙදර කට්ටියට කෑම ගෙනියන්න ඕන නැත්ද ඒක? අපි ඒක සියවතාව පිළිගන්නවා. නමුත් අපි සමාජයට කියනවා අනිත් අය කණ්ඩ ඉස්සලා ගෙනියන්න එපා කියලා. සමාජයට ගෙදර ඉන්න කෙනාට කණ්ඩම් වෙන ඉන්න අයට කණ්ඩ නැහැ. එහෙමත් වෙලා තිනවා. මොකද මම මෙතන ඉන්නේ ඉඳලා දන්නවනේ. දවස මටත් උනෝ වැඩි. නෑ කමන්නේ. ඒ නිසා කණ්ඩ. ඉතින් අපි ගෙවල් වල ඉන්න අයට ගෙනියන්න මේ ළඟ දින අපි ප්‍රේම මංගල්‍ය තිබ්බ නෑ මේ සභාවේ. කන්වෙන්ෂන් වල තමයි අපි තියන්නේ. ඉතින් අපි බලමු මාස 3කට වතාවක් හරි තියන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක එදා තිබුණේ එක එකනා උයාගෙන ගෙනල් ඇවිල්ලා බෙදාගෙන කෑවා. ඒක වෙනයි. සුද්ධ සාබයිකම මෙතන පාවුල්තුම මතක් කරන මෙන්න මේ මොදයක්. කියවන්න පුතා 23 වෙනි පදේ ඉඳලා. මක් නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමේ. ආ. එනම් ස්වාමියෝ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයය. මහ සී කිරීම පිණිස මේක කරන්නයි කීසේක. කියවන පුතා. එලෙසම රාත්‍රී ගෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලේන් පිහිටවන ලද අලුත් කිවිසුමය. යම් පමණ වර නුඹලා මේන් බොන්නහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. එහෙන් නුසුදුසු මේ රොටි කන්නා වූ නුසුදු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේ. ආ යේසුස් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වරදකාරයෙක් වෙනවා. ඒ නිසා තමයි පාවුල්තුමා කියනවා අපි අපව විමසමු නම් අපි විනිශ්චය කරනු ලබන්නේ නැත. කියවන පුතා 29. නමුත් එක එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. මක් නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම පිණිස එය කන්නේය බොන්නේය. ඉන්නිසා නුබලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. හරියට පසුතැවිලි වෙලා පාපේ කියා සිට සමගි කිරීමක් ඇති වෙලා සුද්ධ වූ සාබායිකම ගන්නේ නැත්තම් දුර්වල වෙනවා. සමහර මං ඇහිලා තිනවා කියනවා අද සුද්ධ වූ සාබායිකම ගත්තාම ආත්මට ලක් ශක්තියක් ලැබුණා නිකන් ශරීරයට සුවයක් දැනුණා කියලා සාක්ෂිත් මං අහලා තිනවා. මොකද දන්නවද? ශරීරය යේසුස් වහන්සේගේ ශරීරය සීපත් කරද්දී උනාස මොනවද කිව්වේ? මා ලැබු කස පහර වලින් උඹලාට සුවේ ලැබී තිබේ. යසායා 53 වෙනි පරිච්ඡේදයේ කියනවා උන්වහන්සේ පහර ලැබුවේ අපේ අපරාධ නිසා, අපේ අයිතිකම නිසා. ආමෙන්, හලෙලූයා. අපට සමාදාන ඇති වෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණා. එතන යේසුස් වහන්සේගේ මරණය අපි සීපත් කරනවා කියන්නේ හරියාකාරව එතන සුවය තිබෙනවා, ජීවනය තිබෙනවා, සමාදානය තිබෙනවා. එවගේ යේසුස් වහන්සේගෙල්ලේ ඇවිල්ලා අලුත් කිවිසුමේ රුධිර. මොකද්ද අලුත් කිවිසුම? ඔබ දන්නවද අලුත් කිවිසුම මොකද්ද කියලා? අලුත් කිවිසුම තමයි උන්වහන්සේ කියන මම ඔවුන්ගේ සිත් තුළ මගේ ආත්මය වගුරනවා, ඔවුන්ගේ පාපය මකා දමනවා, මම නැවත ඔබ සිහි කරන්නේ නැහැ. ඔවුන්ට ගල් සිත වෙනුවට මුරුදු සිතක් මන් දෙනවා. මාගේ බය ඔවුන්ගේ හදවත් තුළ වගුරනවා. අලුත් කිවිසුම මන්ද කාරණා කීපයක් පෙන්නවා.
අපි මේ ශුද්ධව සාභායිකව පවතින එකක් අපි සිහි කරනවා කියා සිටිනවා සාභායිකම පැමිණෙනවා හතරවෙනි කාරණාව ඇවිල්ලා ගිවිසුමක සම්බන්ධතාවයක් relationship මොකද්ද ගිවිසුම ගිවිසුම කවිලා එක්කෙනෙකුට තනියම නැහැ ගිවිසුම කියන්නේ දෙන්නේ කතර ඇති වෙන දෙයක් hallelujah දෙන්නේ කතර ගිවිසුම ඇති වෙන්නේ දෙන්නේ කතර බයිබලේ පැහැදිලිව කියනවා කවුද දෙන්න එකක් ඇවිලා බයිබලේ කියනවා යේසු ක්‍රිස්තුස් වහන්සේ සමගත් එක එකනා සමගත් කියන බල ළඟ ඉන්න එක නඩ පොඩ්ඩක් මොකද්ද ගිවිසුම අපේ relationship එක මොකද්ද අපේ covenant between two parties relationship with Christ Jesus wants a samaga sambandhatave Jesus Christ odu kuda engalude aikyam also with one another ekekena samaga amen man Jesus wasith ekak bohoma hondai gedara nonath ekak tarawa unada kamak na ewa na man Jesus wasith ekak bohoma hondai mage langiya waadi vela inna edilawanta ediya herlawat balanna tara yana na බලන්න වටපිට හැරලා බලන්න හොඳට hina vela හදවතින්ම hina vela කතා කරන්න පුළුවන්ද කියලා කිසිම තිත්තකමක් නැතුව හදවතින්ම hina වෙන්න පුළුවන්ද හදවතින් කතා කරන්න පුළුවන්ද හදවතින්ම වැළඳ ගන්න පුළුවන්ද හදවතින්ම යේසු පිටයි කියන්න පුළුවන්ද හලෙලූයා හදවතින්ම පුළුවන්ද පුළුවන් නම් හොඳයි ආමෙන් හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා ගිවිසුම මොකද ගිවිසුම යේසුස් වහන්සේ සමග මගේ ගිවිසුම දැන් බලන්න මේ අපි මෙතනට ආවම ගිවිසුමක් අපිට මතක් වෙනවා මොකද ගිවිසුම යේසුස් වහන්සේ සමග මගේ සම්බන්ධතාවය අනිත් එක බ්‍රදර් බඩ ළඟට එන්න මම මෙතුමා සමගත් සම්බන්ධතාවයෙන් ඉන්නවා ඒක තමයි ගිවිසුම හලෙලූයා ආමෙන් ඔබ දන්නවද සභාව අපි එක එකනත් එක තියෙන සම්බන්ධතාවය ඉතා වැදගත් කියන්නේ මම මෙතුමාත් එක්ක තරහා වෙලා ඉඳගෙන මට සුද්ධව සාභායිකම ගන්න බෑ. එතකොට මං ගිවිසුම් කඩනවා. මම ගිවිසුම් කඩනවා. සමහර අය කියනවා මං සමාව දීලා තින්. හැබැයි අතින් දුරින් ඉන්න. දෙවියන් වහන්සේත් කමාව දීලා අතින් දුරින් හිටියා නම් කොහොමද? යේසුගේ පිටයි. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හදවතින් හරි කාත් එක්ක හරි තිත්තකම දිනවනවා මෙතන මෙතන කියන්න ස්වාමිනි මට සමා වෙන්න අද මේ සුද්ධ සාභායික මෙවරලා මං ගිහිලා කතා කරනවා හලෙලූයා ආමෙන් ඊළඟට මං කිව්වාක මේක ආශිර්වාදයේ කුසලාන සුද්ධ සාභායිකම ගනිමින් අපි ප්‍රකාශ කරනවා අපේ කීකරුකම நாங்கள் ராபோசன பந்தியில் அமரும் பொழுது நாங்கள் தேவனுடைய வார்த்தைக்கு கீழ்ப்படுகிறோம் என்கிறதை நாங்கள் காட்டுகிறோம் obedience to God கீகருக்கம் ஆமென் சுத சாபாய்க்கம் கனிமேவில கீகருக்கம் அப்பி மேதே கரானே எதே இல்லை ஹalleluya ஆமென் எதே இல்லை கரானே அப்பட அப்பி மே ரொட்டி அரங்கன மே ரொட்டி அரங்கன சமார கித்துனோ අපි අපි අහලා තියෙන ඒ කාලේ මේක හපන් දෙපා ලේයි යේසුස් වහන්සේක මාංශය තියෙන කියලා. එහෙම දෙයක් නැහැ හපලා කන්න. right? මේ රොටි අපි ඇදහිල්ලෙන් ගන්නෙ මොනවද මතක් කරන්නේ? මා නිසා පොඩි වෙච්ච, මා නිසා තුවාල වෙච්ච, මා නිසා කස පහර ලැබපු මගේ ශාපය උසුලා ගත්ත ඒ ශරීරය සීපත් කරනවා. රොටි අරගෙන කියන්න ස්වාමිනී ඔබගේ ශරීරය මං සීපත් කරනවා මේ ඔබගේ ශරීර වලින් මගේ ශාපය ගත්තා මගේ රෝගය ගත්තා මාගේ හැම වේදනාවක්ම ගත්තා මම ඒ නිසා මේ ශුද්ධ වූ සාභායිකම මම ගන්න විට ඔබ වහන්සේ මගේ දුක පීඩා වේදනා ගත්ත නිසා ඒ සමාදානයේ සුවය මගේ ශරීරයට මගේ ආත්මයට නිදහස් වෙනා මේ මොහොතේ මේක ලොකු බරපතල ක්‍රියාවක් තිබෙනවා ආමෙන් හලෙලූයා නමුත් මේක කළ යුත්තේ කොහමද බොහොම පරිස්සමින් අපි කරන්න ඕන අපි ගීතාවලිය 139 පෙරළමු
විසිතුන විසි හතර. මං වැඩි ගොඩා කියන්න යන්න දැන් හොලට තේරුණ. තේරිච්ච නිසා තේරුණාගෙන අතෝසනවන් පාස සුද්දෝ සාභාහිකමගෙන යමක් අද තේරුණ අතෝසන බට කනට උඩි කනට උඩි අතෝස රයිට්. මම විනාඩි 15ක් විතර ගන්න ඔබත් එක්ක යාඥා කරන්න. ඔබට මම අවස්ථාව දෙනවා. හලෙලූයා. අප ඔයාට පුළුවන් මෙතෙක් අබ්බැහි වෙලා හිටපු දේවල් අද අතහැරලා තීරණයකට එන්න. සුදෝ සාභායිකම නොගෙන ඉන්නවට වඩා ජීවිතය වෙනස් කරගෙන ගන්න ඒක ආශිර්වාදයක්. නොත් පාපේ හරියට අතහැරලා කරන්න. අපි කියවමු ගීතාවලිය 139 23 24 පුතා කියවන්න. දෙවියන් වහන්ස මා විමසා බලා මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂා කොට මාගේ සිතිවිලි දැනගත මැනව. ආ දාවිත් කියනවා නැවත කියන්න පුතා. දෙවියන් වහන්ස මා විමසා බලා මාගේ සිත දැනගත මැනව. මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂා කොට මාගේ සිතිවිලි දැනගත මැනව. ආමෙන්. ආමෙන්. හලෙලූයා. නුදේශන අපි ස්වාමීන් වහන්සේට කියන්න එනවා. තාම මට අවබෝධ වෙච්ච නැති දේවල් ශුද්ධ ආත්මෙනි මට අවබෝධ කරලා දෙන්න. මම විශ්වාස කරනවා සමහර රෝගීන්ට අපි යාඥා කරන්න ඕනේ නැහැ. හරියට පසුතැවිලිලා සුද්ධ සාභායිකම ගන්න මේ පුටුවේ නැගිටලා යන්න ඉස්සෙල්ලා සුවය ලැබෙනවා. ගෙදර ඔබව ලුහු බඳින සමහර ශාප තාම දියුණුනේ. අම්බ කරාට ඉතුරු නෑ සල්ලි. ආශිර්වාද රැඳෙන්නේ නෑ ගෙදර. අපි ගියාම ඉත ඔහොල්මනේ කියන්නේ අයියෝ පාස වැඩක් නෑ. බූම් 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 බූම්. ඔහොල් යන්නේ තේ පාස අනිය භාෂාවද කිව්වේ කියලා. නෑ. ඔක සුද්දෙක් කිව්වා නම් බ්ලා 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 කියන්නේ. එහෙම තමයි කියන්නේ. යමක් කියලා ඉතුරු ටික බ්ලා බ්ලා බ්ලා. මොකද කිය? සුද්දෝ සාභායිකම තුල ඔබට සුවය ලැබෙනවා. ඔබේ මනස නිදහස් වෙනවා. හලෙලූයා. මේක ඇවිල්ලා අපේ මානය, අපේ උඩඟුව, අපේ අහංකාරකම, අපේ දැඩිසිත් ඔක්කොම කඩලා යටහත් වෙන තැන. ස්වාමීන් වහන්සේ කියනවා යටහත්ුන්ට මං කරුණා දෙනවා. හලෙලූයා. අමතක කරන්න එපා යූදාස්කෙත් යක්ෂයා රිංගුවා. යේසුස් වහන්සේ කියද්දී මේ මිනිහ දන දන ඇවිල්ලා අහනවානේ මමද කියලා. කොහොම මිනිසෙක් ඇද්ද? ඒ වෙලහරි අඬලා වැළපිලා අයියෝ කියලා. කොහොමද යේසුස් වහන්සේ මැරෙන්න ඕනක මැරෙන්න ඕන? බයිබලේ හරි දේ තමයි උන්වහන්සේ කියනවා. බාධාව එනවා. හැබැයි යම් කෙනෙක් තුලින් බාධාව එනවාද ඔහුට ඒක සාපේක්ෂයි. ඒකට ප්‍රශ්න වෙලා තියෙනවා. හලෙලූයා. දෙවියන්ට ස්තුති වේවා. තව එක පදයක් කියලා අපි යාඥා කරමු. එපිස 3:17. ගීතාවල 139 කියනවා කියන මා විමසන්න ස්වාමී. මාගේ ආත්මය විමසන්න මාගේ ශරීරය. හලෙලූයා. සමහර අය කියන ඇති හෙට කොමිනියන් ගන්න තියෙන නිසා කියන්නේ 23:17. ඇදහිල්ල කරඬ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයේහි මුල් ඇද පිහිටා සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන මේ සුද්ධ සාභායිකම තුල වෙන තව දෙයක් තමයි සියලු ශුද්ධවන්තයන් සමග එකතු වෙලා දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ මහත් ප්‍රේමය අපි අත්දකින්න. මේ ප්‍රේමයේ උස දාසකක දේවසේවකෙක් ලස්සන දේශනාවක් කරා මේ වචනේ ගැන. ගැඹුර කියන්නේ
දෙවියන් වාසී ස්වර්ගයේ සිටි සිටියා වූ ਸਰව බලධාරී වූ ਸਰව පරාක්‍රම වූ යේසුස් වහන්සේ ගැඹුරටම බැස්සා අපිට ඇත්තා වූ ප්‍රේමේ නිසා. ආමෙන්. දෙවියන් වාසීගේ ප්‍රේමය පළල කොච්චරද කිව්වොත් මේ පොළොව තලයේ ඉන්න විහිදිලා ඉන්න හැම මිනිස්සෙක්ම එකතු කරගන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ දෑත් දිගු කරලා කුරුසය ඇනගසනු ලැබුවා. ආමෙන්. ඊළඟ එක තමයි උස කොච්චර බලවන්තද කිව්වොත් නිරේට ඇඬෙටපු පාතාලෙට ඇඬෙටපු නීච කිලුටු කාලකණ්ණි ජරා පෞකාරයව ලේවලින් සෝදලා පවිත්‍ර කරලා උන්වහන්සේගේ තේජසේ රාජ්‍යයට උන්වහන්සේ ගෙනියනවා. කොච්චර උසද මේක ප්‍රේමේ. හලලූයා. උන්වහන්සේ බහිඳ පුළුවන් අන්තිම පල්ලයට බැස්සා ඒ අපි නිසා. යේසුස් වහන්සේ බැස්සේ නැත්තම් මට කවදාවත් ඔතනට යන්න බෑ. උන්වහන්සේ බැස්සා. හලලූයා. උන්වහන්සේගේ ප්‍රේමේ මේ මා පොළොව තුල විහිදුන හැම තැනම. යකෝම පෞකාරය ටික අරගෙන උන් හොදලා පවිත්‍ර කරලා ධර්මිෂ්ඨ කරලා ශුද්ධවන්තයෝ කරලා පියාණන් වහන්සේ ගාවට ගෙනියා. මොනතර උසද මේ ප්‍රේමේ. ඒකයි පාවුතුමා කියන්නේ දැනගත නොහැකි මේ ප්‍රේමේ අපි එකතු වෙලා දැනගනිමු. එනිසා මේක ප්‍රේම මංගල්‍යය. ප්‍රේමේ පූජාවයි. ආශිර්වාදේ පූජාව. සුවය පූජාව. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිපත් කිරීම. මේකට අපි සුද්ධව සාභායිකම කියනවා. දෙවියන් වහන්සේගේ මේසේ කියනවා. හොරදන පෞගිය දවසල ඔක්කොම නායක ටික අහගන්න. හරි. අපි පෞගිය කමිටිය වල මං කව අද අපි කමක් නැහැ. අපේ නීතිය අපි ක්‍රියාත්මක කරනවා. අපි නායකයන්ට කිව්වා විශේෂයෙන් මේ නායකයෝ මේ තියෙන යාඥාවලට එන්න ඕන. සුද්ධව සාභායිකමට ඉස්සෙල්ලා තියෙන සිකුරාදා ඇවිල්ලා යාඥාවෙන් සූදානම් වෙලා මේක කරමු කියලා. මං ආයි තනියම කාටත් කියන්නේ. ඒ අන්තිම සුද්ධව සාභායිකමට ඉස්සලා තියෙන සිකුරාද ඇවිල්ලා අපිත් එක්ක යාඥා කරන්නේ නැත්තම් මෙතන කොමියුනියන් අල්ලන්න එන්න එපා. මොකද හේතුව අපි ඒක බොහොම ගෞරවයෙන් කරන්න ඕන. ඒ නිසා අපි මම කිව්වා අපි මේ මාසෙයි අපි ඉඩ දෙනවා. හැබැයි ලබන මාසෙ ඉඳලා මං ක්‍රියාත්මක කරන්නේ එහෙමයි. මොකද මේක හරි මමත් හරි බයෙන් අත ගන්න මේකට. හැබැයි මේක ප්‍රේමණීයතිය. මම ඔයාලම් බය ගන්න නා නෙවෙයි. මේක නීතියක් නෙවෙයි. මේක විවස්ථාවක් නෙමෙයි. නු පාල්තුමා කියන අපි අපව විමසමු නම් අපි විනිශ්චය කරනු ලබන්නේ නැහැ. මේ කාව සනසඬ කරන දෙයක් නෙමෙයි. අපි හැම කෙනෙම ස්වර්ගයට යන්න ඕන නිසා කරන දෙයක්. අපි සෑම දෙනා මම මතක සිට ලක්මාලි කියන අනේ හදිසිය නම් ගේන්න එපා කමිනියන් තාත්තට. මම තාත්තා සූදානම් කරනවා. හැබැයි ඉතින් හැමදෙස්සම සූදානමින් තියන්නත් ඕන. නේද? යේසු වහන්සේ කොයි වෙලේ ගත්තත් යන්න එපා. හලලූයා. හැබැයි ඉතින් ඒක එහෙම කියන්නේ බයයි බයයි ගෞරවයයි. මේක ආවට ගියාට අත තියන්න බෑ. කොහොමද අපි සෑමදෙනා නැගිට සිටුමු? හලලූයා. කොබිනිය නොගල ඉන්න එපා. නොගල ඉන්න නෙමෙයි මම කතා කරේ. ඔබ මේ ඉස්සරහට හරි ඇවිල්ලා කමන්නේ කියලා. ඒක අපිත් එක්ක හරි කතා කරලා. මම දෙනවා ඔබට විනාඩි 15ක් විතර මේ 11 වෙනකම් අපි පොඩි යාඥා කාලයක් ගමු. කොහොම මේ සංගීත කට්ටිය ඉන්න. හලලූයා අපි යාඥා කරමු. හලලූයා ඔබට හදාහන්න යමක් තියනවා නම් මාත්‍යා කරි හිතරිදිච්ච දෙයක් තියනවා නම් ලැජ්ජා වෙන්න එපා කියලා කියන සොරි කියලා. හලලූයා ආමෙන්. ස්තුති වේවා අපි යාඥා කරමු හැම කෙනෙක්ම. සෑම දිනම නැගිටිමු. හලලූයා. ආමෙන්. ළමයි ටික යාඥා කරන දරුවෝ ඔක්කොම ළමයි යාඥා කරු තරුණ ළමයි යාඥා එළියේ කවුරුත් ඉන්න එපා. මම හිතන ඉඩ මදි නිසා එළියේ ඉන්නේ. පුළුවන් තරම් ඇතුළට එන්න අපි යාඥා කරමු. Hallelujah, stuti veva swamini, stuti veva rabba shakkara varakkatala bahaniya. Hallelujah, stuti veva. Swamini abhi bahansi ke naam ed stuti karna. Hallelujah. Amen. Hallelujah, antarjalo sinno swamini vansara bahara venda. Hallelujah, stuti veva swamini. ඔබගේ දේවස්ථානවල යන අය වෙන්න පුළුවන්. හලලූයා. සමහර රටවල ඉන්න අයට අද මේ වෙලාව පාන්දර. මන්දන සමහර රටවල ඉන්න අය පාන්දර 4ට 5ට නැගිටලා අපේ දේවමයට සහභාගී වෙනවා. හලලූයා. ඔබට මේක ආශිර්වාදයක් වෙයි.
ඔබ සහභාගී වෙන දේවස්ථානයට ගිහිලා හරියාකාරව සහභාගීකම ගන්න. හලෙලූයා. හොරබශලවරකරවරවරිය. හලෙලූයා. ස්තුති වේවා. ආමෙන්. අපි ගීතිකාවක් ගායනා කරමු මේ මොහොතේදී. හලෙලූයා. Thank you Jesus. ස්තුති වේවා. Hallelujah. Prasansa veva swamini. Prasansa veva. Hallelujah. Orava sharabara karabalaba. Man kemathi hama kenikma yaknaya karanna. Kata erala wachana uchcharane karala yaknaya karanna. Deviyan wasathaka giusumakata athul wenna. Oba oba hari aakarama isuddho saabai kama gannakota oba suwa wenna yanawa. Man athiyanna onna suwa wenna yanawa. Samara saapa oba atherala yanna yanawa. Samara roga atherala yanna yanawa. Nikang ekeka dewal walata anawashya lesa naasthi wena salli obata ithuru wenna yanawa deviyan wahasege gauruwa sanda hallelujah hallelujah rabaga shakaba barakaraba labrago sharala kathuri karala bara amen mage paapasudana mage Jesus, querer.
කරන ඕන නම් ඔබට අවස්ථාව තියෙනවා මෙතන Halleluya Jesus Christi, hallelujah. Oraba kashakara vara karavara. Oraba shala vara karavara karavara karavara. Hallelujah. Hallelujah. Alava shala vara katuri karavala. Amen. Abhi aagnya karo. Dharmishtha Swami ne obage naame ne stuti karna. Me avastha adi obage senega samage katvela obage vachane. අපිට මෙනෙහි කරන ඔබ දුන්න නිසා ස්තුතියි මේ මේසේ ආශිර්වාදයක් සුවය සඵලත්වයේ තිබෙනවා ගෞරවයේ තිබෙනවා නිදහස තිබෙනවා අපි මේ රොටි ගන්න හැම වෙලේ මතක් කරන්නේ ඔබගේ අප්‍රමාණ ප්‍රේමය මානිසා මැරෙන්න කැමති වුණා මානිසා පහර කන්න කැමති වුණා මානිසා නිඳා පාස ලැජ්ජා උසුලන්න කැමති වුණා මානිසා මුළු ලෝකෙ ඉතිරි පිට ස්වාමිනී නින්දාව ලැජ්ජාව පාස ලබන්න කැමති වුණා මං ගන්න ඕන තැන ඔයා ගත්තා ඒක අපි සිහි කරන දෙවි ස්වාමිනී හල්ලෙලූයා ඔබගේ රුධිරෙන් අපේ ජීවනයේ තිබෙනවා අපේ සුවේ තිබෙනවා පෞසේදීම තිබෙනවා සමගි කිරීම තිබෙනවා ඔබට ස්තුති ස්වාමිනී ස්තුති වේවා ඔබ වහන්සේ අස්තර බාරයි ස්වාමිනී අන්තර්ජාලෝසේ සාබය වුණා සෑම දිනකට අපි ආශිර්වාද කරා ඔබගේ මනුග්‍රහය කරුණාවට දෙන්න කියලා යාඥා කරා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳ ඔබට දැනුම් දෙන්න තිබෙනවා අපේ සුවමේ අපි පොඩි වෙනසක් කරලා තිනවා අධ්‍යක්ෂිම් ලබන්නත් එක්ක. ලබන සිකුරාදා අපි සුවමේ පටන් ගන්නෙ 7ට. ඒක විශේෂයෙන් එසේ කරන්න හේතුව තමයි මම බලාපොරොත්තු වෙනවා. අපේ මොරටු සභාවට අයත් හැම ඇදිලිවන්තයෙක්ම ඔබගේ රස්සාවල් ඉවරලා සහභාගී වෙලා ආශිර්වාද ලබන්න. හොඳයි ජේසුපීඩ අන්තර්ජාල ඔස්සේ ඔබට ස්වාමින්වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. හල්ලෙලූයා.